එළියේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඔවුන්ට පේනවා ඔවුන්ට දිනපතාම තියෙන ප්‍රශ්න. ඔවුන් මිරිකෙනවා. රුපියල අවපාතනය වෙලා තියෙනවා. ආහාර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ගෑස් ටික නැහැ. ෆුවල් ටික නැහැ. ඉලෙක්ට්‍රිසිටි එක නැහැ. ඔවුන් දිස්ත්‍රික්කමත්ම දැඩි පීඩනයකට ලක් වෙලා තියෙනවා. අපි හැමෝටම පේනවා. නමුත් ඇත්ත වශයෙන්ම කොහොමද මේකට එළියට එන්නේ? මේකට එළියට එන්න නම් ආර්ථිකයේ වෙනසක් තමයි වෙන්න ඕන. අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරන්න ගියොත් මම හිතනවා විජේ ආපු දවසේ ඉඳලකන් ඇඟිල්ල දික් කරන්න පුළුවන්. දැන් ඒක තමයි ඇත්ත. පහුගිය අවුරුදු දැන් එදා මම දැක්කා මේක ඇත්ත මිනිසුන්ට කියන්න ඕන. මේකෙන් අපි දේශපාලන වාසි ගන්න ගියොත් ඔවුන් තරහ වෙලා වෙනම ගහනවා. ගහනකොට දැන් මගෙන් අහනවා මම බයයිද? ඔව් මම බයයි. මං ඇවිල්ලා යුද්ධ කරන්න නෙමෙයි මං ආවේ. මං යුද්ධ කරන්න නෙමෙයි මං ආවේ. මම බයයි මං වෙනුවෙන්. මං බයයි මගේ දරුවෝ වෙනුවෙන්. මම බයයි මගේ දෙමව්පියන් වෙනුවෙන්. අපි සත පහක්වත් මේකෙන් වංචා කරලා නැහැ. ගරු කතානායකතුමනි මම මේ ධූරය බාර ගන්න ඉස්සෙල්ලා අවුරුදු 5කට මං සභාගත කරන්න. මගේ ආදායම් බදු හැටියට මිලියන 42ක් ගෙවලා තියෙනවා. මම සතයකටම ගෙවලා තියෙනවා. එක රුපියලක් අපි මේකෙන් හම්බ කරලා නැහැ. මගේ ආදායමෙන් 10%ක්වත් මේ සියලු වර ප්‍රසාදත් එක්ක අපිට ලැබිලා නැහැ. අපි විශ්වාස කරා මේ රටට දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ඕනකම හින්දායි අපි ආවේ. අපේ සමහර මිනිස්සු ඉගෙනගත්ත මිනිස්සු කියලා කියන අය 9 වෙනිදා අර අලි සබ්රි මැතිතුමාගේ ගෙදර ගිනිගත්තම සමහර නීතිඥවරු මා උජාරුවෙන් මේ මොන රටක්ද මේක? මේ මොකද්ද මේ රට? බුදුහාමුදුරුව පය තිබු රට. සියලු සත්වයෝ නුදික්වත්ලා නිරෝගී වෙත්වයි කියපු රට. අනිත් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි ගන්නකොට උඩපනින්න පුළුවන් රටක්ද මේක? මොකටද අපිට මේක? අපිට මෙලෝදයක් ඕනේ නැහැ. අපි සද්භාවයෙන් විනාශ කර විශ්වාස කරා මේ රටට දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක වරදක් නෙවෙයි. මම විතරක් නෙවෙයි 69 ලක්ෂයක් මිනිස්සු විශ්වාස කරා. මම පිළිගන්නවා. ආර්ථිකයේ කළමනාකරණයේ අඩුපාඩු තිබුණා. හැබැයි අපි වරදක් කරලා තියෙනවා නම් අපිට උසාවි ඉස්සරහට අරගෙන යන්න. සාමූහික වග කියන්න අපි හැමෝටම ලෑස්ති. ඔව් කාටද බලය දීලා තියෙන්නේ? පාරේ නවත්තලා වාහන චෙක් කරලා මොකවුද කියලා බලන්න. පාර්ලිමේන්තුවට එන මිනිස්සු බලක්වන්න. ඕන්ට එක නිදහසයි අනිත් ඒට තව නිදහසක්ද? ගිනි තිබ්බම මේ ප්‍රශ්න විසඳෙනවද? ඉතින් මම නම් කියන්නේ මට මොකටද මේක? මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නැත්තම් මම මැරෙන්න නම් මම බය නැහැ. මම ඉස්ලාම් භක්තිකයෙක් හැටියට මම විශ්වාස කරනවා මම ඉන්දිස්සෙල්ල දවසේ ඉඳලම මම මැරෙන දවස නිශ්චය කරලා ඉවරයි කියලා. නමුත් මගේ දරුවන්ගේ අනාගතය, මගේ මවගේ අනාගතය, ආරක්ෂාව, එයින්ද මේ බොරු කියන එක නවත්තන්න ඕන. මේ බොරු වලින් විසඳන්න බෑ මේක. මේකට අපි විසඳුම් සොයන්නට ඕන. ඒ හින්දා තමයි අපි අතම් දැන් මම ගරු කතානායකතුමනි සභාගත කරනවා මේ මහා ලොකු ප්‍රවුඩ් ශ්‍රී ලංකන් කියලා එක පුද්ගලයෙක් මෙන්න අහනවා do you know where Ali Sabry resides? රිකාෂ් රූමි කියලා මිනිස්සෙක් රිප්ලයි කරනවා you just wondering it is a nice house must see no must be real nice one. මේ හතට ගිනි ඇවිලෙනකොට මොකද්ද මේ කාලකන්ණි සතුට? මිනිස්සුගේ ගෙවල් විනාශ කරන එක. මිනිස්සුන්ගේ නෙමෙයි ඔවුන්ගේ සහෝදරයන්ගේ ඔවුන්ගේ මේකෙන් පුළුවන් ද මේ ප්‍රශ්න විසඳන්න? නෑ අපේ ප්‍රශ්නේ ඊට වඩා ඉතා බරපතලයි ගරු කතානායකතුමනි. මම එදා කිව්වා වගේ අපිට තියෙන ආදායම වගේ 3.4 ගුණයක් වියදමයි. අපි විසඳන්නට ඕන. 1948 මේ රට නිදහස ලබනකොට 113 දෙනෙකුට එක රාජ්‍ය සේවකයෙක් හිටියේ. අද ඉන්නවා 13කට එක රාජ්‍ය සේවකයෙක්. මේක ගැටලු, ඉතාමත්ම බරපතල ගැටලු. කොහොමද අපිට මේක මුදල් හොයාගන්නේ? අපිට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර 3ක් තියෙනවා. ඒ සියල්ල වැහිලා මම ගරු විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. එක ශාස්ත්‍රයක් පිළිබඳව කතා කරාම සංසාරක ශාස්ත්‍රය 2018 වර්ෂයේදී අපට ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ලැබුණා. එහා සමාන යම් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයෝ එළියට යනකොට එකෙන් වියදම් වුණා. නෙට් එක 23 ලක්ෂයක් ලංකාවට ආවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නැවතුණා. පහුගිය අවුරුදු 2.5 තුල බිලියන 7.5ක අපිට සංචිතයක් තිබුණා හරි. හැබැයි බිලියන 8ක් ගෙවලක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් මේක මේ එකිනෙකාට ඇඟිල්ල දික් කරන්නට බෑ. අපිට පොඩි ඉවසීමක් තියෙන්නට ඕන. නැවත සංචාරක කර්මාන්තය ගොඩනගන්නට ඕන. නැවත අපේ මිනිස්සු කවුරු ආවත් මම ඒකයි ගරු කතානායකතුමනි මම මුදල් අමාත්‍ය ධූරය දරනකොට මම නැවතත් ගරු විපක්ෂ නායකතුමා සහ හර්ෂ සිල්වා මැතිතුමත් එක්කත් සාකච්ඡා කරා. එතුමන්ලට සම්පූර්ණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධිපතිවරයාට මහා බැංකුවේ අධිපතිතුමාවත් භාණ්ඩාගාරයේ ලේකම්තුමාවත් පැය 3ක් විතර යවලා සියලුම දේවල් එකක් නැර ඇත්ත ඇති ආකාරයට පැහැදිලි කරලා දෙන්නයි කියලා කිව්වා. මම ස්තුතිවන්ත වෙනවා වුන් වාඩි වෙලා ඒ පිළිබඳ අධ්‍යයනය කරා. ඒ අනුව අපි දැනගන්නට ඕන. අපිට විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් අපි මේ debt restructuring කියනවා. බිලියන 51ක් අපිට ගෙවන්න තියෙනවා. ඒක ප්‍රතිව්‍යුහගත කරගන්නට ඕන. මම දැක්කා ඊයේ අපි IMF එකත් එක්ක දිගටම සාකච්ඡා කරාට පස්සේ ඔවුන් සාධනීය පිළිතුරක් අපිට ලබා දීලා තියෙනවා. 24 වෙනි වෙනකොට ඔවුන්ගේ ටෙක්නිකල් ලෙවල් නෙගෝෂියේෂන්ස් ක්ලෝස් කරනවා කියලා තියෙනවා. ඊයේ මහා බැංකුව අධිපතිතුමා කියලා කිව්වා RFP කෝල් කරලා legal advisorsලත් the financial advisorsලත් අද නැත්තම් හෙට කැබිනට් එකට දානවයි කියලා කිව්වා. කවදාරි කැබිනට් එක මොහිත වුණාම මේ සියල්ල තුල ඒක ඉක්මනට අපිට කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කවුරු හිටියද කියන එක අදාළ නැහැ. ඒ ඩෙට් ටික කපා ගන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී වෙනත් ආකාරයකට මුදල් ලැබෙන්නට අපිට කටයුතු කරන්න වෙනවා. IMF කියලා කියනවා extended fund facility. ඒ කියන්නේ අපිට බිලියන 4.5ක් පමණ ප්‍රමාණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරන අවුරුදු 3ක් ඇතුළත. ඒක එනකම් අපිට තියෙන විශාලම ගැටලුව තමයි bridge financing එක. අපිට මේ තෙල් වලට කොහොමද මුදල් ටික ලබා ගන්න? අපි කොහොමද පෝර සඳහා මුදල් ටික ලබා ගන්න? එම නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබ සියලු දෙනාටම නැවතත් ආරාධනා කරනවා මේ ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම් ගන්න. මිනිස්සු තරහ වෙලා ඉන්න එක, ඔවුන්ට කේන්ති ගිහිල්ලා තියෙන එක, ඔවුන්ට ඉවසිල් නැති එක අපිට පිළිගන්න පුළුවන්. මොකද අපිට හැමෝටම කියන්න පුළුවන්. මගේ ඩ්‍රයිවර්ස්ලා උදේ ගියාම 6 ඉඳලා රෑ 6 විතර ඊයේ රෑ 7 වෙනකන් ඉඳලා පෙට්‍රල් ගහ ගන්න බැරුව ආවා. ඉතින් හැමෝටම මේක එච්චරයි. අපි ජීවිතේටවත් කොහෙන්වත් අඩුවට පෙට්‍රල් ගැහුවෙත් නැහැ. වෙන තැන් වලට ගිහිල්ලා පෙට්‍රල් ගැහුවෙත් නැහැ. මේ අවුරුදු 2ක කාලය තුල මම දවස් 10ක් විතර මේ කැන්ටින් එකෙන් කෑම කාලා ඇති. එහෙම කවුරුත් මෙතන කන්නේත් නැහැ. මගේ දරුවෝ හරි ඒ වගේ මම විතරක් නෙවෙයි. ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ හැමෝම එක හැන්දෙන් බෙදෙන එක හොඳ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලත් නැහැ, දැකලත් නැහැ. මගේ දරුවෝ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ, මිනිස්ත්‍රි පැත්ත පළාතේ ගිහිල්ලත් නැහැ. කවදාවත් ඒ වාහනයක ගිහිල්ලවත් නැහැ. දැන් අපි මේව කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිටත් අනිත් හැමෝටම තියෙන අයිතියක් තියෙනවා අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව උත්සාහ කරලා බලන්න. බැරිුණොත් ගෙදර යනවා. වරදක් කරලා තියෙනවා, වංචාවක් කරලා තියෙනවා, පගාරම් තියෙනවා, ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්න හැමෝටම තියෙනවා. නමුත් නීතිය අතට ගන්න කාටද අයිතිය තියෙන්නේ? කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරන්න? කාටද අයිතිය තියෙන්නේ එක එක්කෙනාගේ ගෙවල් වල ලොකේෂන් ෂෙයා කරගෙන මිනි මරන්න? එහෙම කරන්න ඉඩ දෙන්නට බෑ. මොකද මේක සීමාවක් නැති වෙලා යනවා. ඒ හින්දා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ගරු කතානායකතුමනි, ඔබතුමා මේකේ යම් වගකීමක් අරගෙන නායකත්වය අරගෙන නැවත වතාවක් අපි සියලු දෙනාට විල්ලා සිටින්නේ ඊළඟ මාස 6, 9 හා 12 අපිට ඉතාමත්ම අවාසනාවන්ත ඉතාමත්ම අර අගමැතිතුමා කියපු ආකාරයට අපේ ජීවිතේ මුණ දෙන්න වෙන ඉතාමත්ම අමාරුම කාල පරිච්ඡේදය. ඒ කාල පරිච්ඡේදය තුල තව දුරටත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැතුව මේ ගින්න නිවන්න උත්සාහ කරන්න. ප්‍රශ්නය ඔඩුදුවවන්නේ නැතුව ප්‍රශ්නට උත්තර හොයන්න. මම නැවත වතාවක් විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. පෙරේදා එතුමාගේ කතාවේදී එතුමා කිව්වා සාමාන්‍ය බැංකු ශේෂ්ත්‍රය හරහා ඩොලර් ටික දාන්න කියලා කියන්න මිනිස්සුන්ට. සංචාරක ශේත්‍රය යලි ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලස්වන්න. ආයෝජන සඳහා අවශ්‍ය පසුබිම සලස්වන්න. සස්ටේනබල් එනර්ජි කියන ඉලෙක්ට්‍රිසිටි එක ලබා ගන්න ආකාරය පිළිබඳව වැඩිදුර කටයුතු කරන්න. රුපියල් 43ක් අපි ගෙවන අද ඉන්ධන මගින් පාවිච්චි කරන විදුලි බලය වෙනුවට රුපියල් 12න් 15න් කරගන්නට පුළුවන් සූර්ය බලය සුළං බලය සඳහා නායකත්වය දෙන්න පොලිටිෂියන්ස්ලා විතරක් පස්සෙන් ඉපන්නන්නට එපා. ඔවුන් පස්සෙන් පලවන්න. අනිත් අයගෙනුත් අහන්න තමුන් ටැක්ස් ගෙවනවද? ඉන්කම් ටැක්ස් එකේ ඉන්න අයගෙන් අහන්න ඔබ ටැක්ස් ටික අය කරගන්නවද? එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න ඔබේ රස්සාව කරලා ඔබ රටට ගෙවිය යුතු ඒ මුදල් ප්‍රමාණය අය කරගන්නවද? කස්ටම් එකෙන් අහන්න ඔබගේ මුදල් සඳහා ඔබ වග කියනවද? දේශපාලඥයෝ විතරද පාරදෘශ්‍යතාවයට මුහුණ දෙන්නට ඕන? මේ රටේ දේශපාලඥයෝ 225 දෙනයි. ඔවුන් සියලු දෙනාටම දෙන හැමදේම බිලියන 6.5යි. ඒක ඕනනම් කපලා දාන්න. හැබැයි ඒකෙන් මේ ප්‍රශ්නෙට විසඳුම් නෙල්ලෙන්නේ නැහැ. අපේ සම්පූර්ණ ආදායම බිලියන ට්‍රිලියන 1.4යි. වියදම 3.4යි. මෙන්න ප්‍රශ්නේ බරපතලකම. ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. සීන මාලිගාවල ඉඳලා පාරවල් වල උද්ඝෝෂණ කරා විතරක් කියලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. එන්න මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ. මට මේක ඕනෙත් නැහැ. අපි ආවේ මේව බලන්න නෙවෙයි. අපිට මේ ඕනෙත් නැහැ. නමුත් කවුරු හරි අනාගතයේ දවසක මේ රට ගැන හිතලා Tamange ටැක්ස් ගෙවපු, Taman වෙනුවෙන් වැඩ කරපු, රටට ආදරය කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාර සලසලා දෙන්න. අපි නම් එන්නේ නැහැ මේ පැත්ත පළාතවත් ඊට පස්සේ. අම්මා මිනිහාම මට හිතා ගන්නට බෑ. මගේ ශේෂ්ත්‍රයේ ඉන්න සමහර නීතිඥවරු අර අලි සබ්රි මහත්මයාගේ ගේ ගිනි ගන්නකොට ඒක ෂෙයා කරගෙන මේ රටේ බුදුහාමුදුරුව පයතේපු රටේ ශාන්තිය සමාදානය කියන රටේ කොහොමද සන්තෝෂ වෙන්නේ? අර ලොකුගේ මහත්තයාගේ එතුමගේ දරුවගේ එතුමගේ සහෝදරියගේ මොකටද? මේ මිනිස්සු මොනා කරන්නද? ඒ දවසේ මගේ දරුවා ඇමරිකාවේ ඒ දරුවට යවනවා අපේ හොඳ මිනිස්සු අපේ නෑයෝ අපේ යාළුවෝ ඒ දරුවගේ බස් ස්ටොප් එකට යනවා අන්න තමුසලගේ ගෙදර ගිනි ගන්නවයි කියලා. මොනතරම් තිරිසන් සමාජයකට අපි ඉන්නේ මේ? මේ තිරිසන් සමාජයෙන් අපි ඉස්සරහට යන්න පුළුවන්ද? මේ බොරුව මේක. මේ බොරුවට අහු වෙන්න එපා. මේක දේශපාලකයෝ 225 දෙනා විතරක් කරපු දෙයක් නෙවෙයි. මේ රටේ හැම මිනිස්සුම වගේ කියන්නට ඕන. තමන්ගේ රස්සාව කරනවද? Taman ganna padiyata yutukamak ishta karanawada? Dan me boruwa karala lakunu daagena ekenekata angilla dik kara kara koyetada api me rata aragena yanne? Koyetada api me rata aragena yanne garu kathanayakathumani? Parampara gaanakatawat apita me tiyena ණය tika gewa ganna beri weyi. Api wahansi wela weda kare naththam me boruwa nawattannata ona. Me inda mama gauruwen illa sitnawa garu kathanayakathumani. Me rate siyulu denatama මේ ඇත්ත සලසන්න. ඕවා දෙනු පරහට tamun සම්මතයේ සිට හැම දෙනාටම අපි ඉල්ලා සිටිනවා. Tamange යුතුයකම් ඉෂ්ට කරනවද? Tamange රස්සාව ඉෂ්ට කරනවද? Tamange ටැක්ස් ටික ගෙවනවද? අනිත් අයට කියන්න ඉස්සෙල්ලා. හැමෝම එහෙම හිතන දවසකට පුළුවන් මේ රට ගොඩ දාන්න. අපි දිගින් දිගටම කරේ හැමදාම බැලුවේ ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදනවා මිසක ආණ්ඩු කරන එක ගැන පිළිවඳ නෙවෙයි. ඒක තමයි ඇත්ත. හැමෝම උත්සාහ කරන්න විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුව පරදන්න. ඊළඟ කැම්පේන් එක ගැන ආණ්ඩු දින්නට පස්සේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආණ්ඩුව කරන සැලැස්ම මොකද්ද කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න නෑ. අපේ ආණ්ඩුවත් ඒ වරදේ ආකාරයටම කරා. අපිටත් හිතා ගන්නට බෑ. ඇයි මේ ආර්ථිකය කියවගත්තේ නැත්තේ කියන එක පිළිබඳව. ඒක තමයි ඇත්ත. කීප දෙනෙකුට මේක අතට දීලා මේ සම්පූර්ණයෙන්ම මේක දැනගන්නකොට අපි ස්ටඩි කරනකොට කාලේ පරාදයි. ඒ ප්‍රමාණයට අපි සමාවිල්ලන්නට ඕන. මේ ආර්ථිකය කියවගත්තේ නැහැ. හැබැයි අපි විතරක් නෙවෙයි. හැමෝම කියවගත්තේ නැහැ. ගිය අවුරුදු 4ට බිලියන 15ක් ණය ගත්තා. බිලියන 15ක්. බිලියන 12ක් ගෙව්වා. 8ට තියෙන බැංක් රිසර්ව් ටික 7ට අඩු වුණා. ඉතින් මේ කාලෙත් එහා සමානයි. හැබැයි IMF එකට වෙලාවට නොගිය එක ටැක්ස් ටික අඩු කරපු එක අපි කරපු වරදි. මම එදත් කියනවා අදත් කියනවා. ඒක මේ බොරු කියලා වැඩක් නැහැ. ඉතින් මම පිටා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කරු කතානායකතුමනි. මට නම් සම්පූර්ණයෙන්ම මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතියම පිළිබඳව තියෙන මහ ලොකු අප්‍රසාදයක්, කලකිරීමක්, අප්‍රසාදයක්. අපි මේකෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. අපිටත් පුළුවන් වාඩි වෙලා සෝෂල් මීඩියා පෝස්ට් දදා පොරවල් වෙවි ඉන්න. ඒකෙන් රටට වෙන දෙයක් නැහැ. නමුත් මම කියන්නට ඕන පමා වෙලා හරි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ දාන්න. රට ගොඩ දැමීම සඳහා එකතු වෙලා කටයුතු කරන්න. විපක්ෂ නායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඔබතුමාටත් පුළුවන් උදව්වක් මේ අවසාන මේ අමාරු අවස්ථාවේදී රට ගොඩනැගීම සඳහා එකතු වෙලා කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටීමෙන් මම නිහඬ. ඔව් කිරියල්ල මැතිතුමා.